අපි කතා කළා විදේශ රටක උපන්න දරුවෙක්ගේ උපන්න සහතිකය හදාගන්න එක ගැන. දැන් අපි සූදානම් වෙන්නේ ඊළඟ පියවර මොකද්ද? උපන්න සහතිකය හදාගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? උපන්න සහතිකය හදාගත්තට පස්සේ ජීවන පුරවැසි පනත 11 වගන්තිය අරදී පුරවැසි සහතිකය ලබා ගන්න ඕනේ. පුරවැසි සහතිකය. ඔව්. ඒ ලබා ගන්න නම් ඒ දරුවගේ උපන්න සහතිකය, પાස්පෝර්ට් එක, දෙමාපියන්ගේ උපන්න සහතික, ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලාගේ උපන්න සහතික, විවාහ දෙමාපියන්ගේ මැරේජ් සර්ටිෆිකේට් එක මේ ලේඛනස් සමග ඇප්ලිකේෂන් එකක් බාර දෙන්න ඕනේ. අදාළ මේ ආගමිකන දෙපාර්තමේන්තුවට. මෙතනදී මේ විශේෂයෙන්ම මේ ඇප්ලිකේෂන් එක බාර දෙද්දී එතන මේ තැනත් තමයි පුරවැසි සහතිකය අයදුම් කරන තැනත් ශ්‍රී ලංකාවට ආම ස්ථිරව පදිංචි වෙන ලිපිණයක් යම් කිසි ආකාරයක සනාථ කරන්න ඕනේ. ඒ ලිපිණයේ පදිංචි වෙන බවට ග්‍රාම සේවක නිලධාරියා ප්‍රාදේශීය ලේකම්ගේ අනුවස්සන සහිතව සනාථ කරන ලේඛනයක් ඉදිරිපත් කරන්න ඒක අත්‍යවශ්‍යම කෙරෙන්න ඕනේ වැඩ. එතනදී ඒ වගේම මේ තැනත්ත පිළිබඳව ඥාතීන් නොවන තුන්දෙනෙක්ගේ නිර්දේශයන් අවශ්‍ය වෙනවා. ඒ කරුණු කාරණා සම්පූර්ණ වුණාට පස්සේ ඒ ලේඛන බාර අරගෙන ඊගව පියවරයන් ටික අදාළ නීතිමය විධිවිධානයන්ට අනුව සිද්ධ කරගෙන යනවා. දැන් මේක මොකද්ද මේ උපන්න සහතිකෙන් මේක වෙනස් වෙන්නේ කොහොමද? උපන්න සහතිකෙන් මෙලියවිල්ල වෙනස් වෙන්නේ උපන්න සහතිකය හිමි වුණු කෙනාට මේ රටේ පුරවැසියෙක්ද කියන එක තීරණය කරගන්න අදාළ වෙන සහතිකයක් තමයි මෙතනදී නිකුත් කිරීමක් කරන්නේ. ඒ කියන්නේ දරුවා එතකොට ශ්‍රී ලංකේක පුරවැසියෙක් බවට. ඉන්න අනතුරුව තමයි ඊගාව පියවර හැටියට තමයි ඔහුට ඩුවෙල් සිටි ඔහු වෙනත් රටක පුරවැසියෙක් නම් ඔහු ඩුවෙල් සිටිසන්ෂිප් ඇප්ලයි කරන්න කොහොමද කියන එකට අදාළ වෙනම නීතිමය ක්‍රියාමාර්ගයක් තියෙනවා. මුලින්ම පුරවැසි සහතිකය ඔහු ලබාගෙන ඉන්න ඕනේ. විශේෂයෙන්ම ඒ එතනදී ඒ අදාළ කෙනාම ඇවිල්ලා මේ ලේඛන බාර දෙන්න ඕනේ.